කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම තාක්ෂණය ඔබ වෙතගෙන වැඩසටහන තමයි ගොවිමිට අරනළු වැඩසටහන. සාමාන්‍ය අපි විවකාක්‍යම පස්සේ අපි දකින්නේ හොඳට කුඹුර මඩ කරලා ඒ තත්ත්වෙන් අපි සූදානම් කරලා කරන එක. නමුත් මේ ගොවි මහත්තුරු තමන්ගේ ශේෂ්ත්‍රය ගොඩවී තත්ත්වෙන් තමයි සකස් කරන්නේ. ඉතින් මේකෙන් විශාල වශයෙන් සේනානික සමුදුවේ වතුර ප්‍රමාණය ඉතුරු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි තමන්ට හොඳ මිලක් ලබා ගන්න. ඉතින් අපි බලමු ගොවි මහත්තුරු නිලධාරීන් කොහොමද මේක සම්බන්ධ වෙලා දායක වෙලා මේ කාර්ය සාර්ථක කරන තියෙන්නේ. ප්‍රදේශයේ කැකුලම් විභාගව කරන ශේෂ්ඨක තමයි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ බලන්න. ඔබට පේනවා මේ වන විට මේ පස ඉතාමත්ම වියලි තත්වයෙන් තමයි තියෙන්නේ. නමුත් වියලි තත්වයෙන් තියෙන මේ පස මේගොල්ලෝ බිම් සකස් කරලා මේ වන විට වී වපුරලා තියෙනවා. මාසමගින් මේ ගොවි මහත්තයාගේ ඔබට පේනවා මේ තියෙන කැකුළු වී. පෙඟවීමකින් තොරව තියෙන කැකුළු වී. මේ වී තමයි මේගොල්ලෝ මේ ශේෂ්ඨයේ පැලකිරීම සඳහා භාවිත කරන්නේ. මේ පස මේ වන විට තුන්වතාව බිම්සකස් කිරීම කරලා තියෙනවා ජලය පාවිච්චි නොකර. පළවෙනි බිම්සකස් කිරීම කරලා දෙවෙනි බිම්සකස් කිරීම කරලා දැන් තුන්වෙනි බිම්සකස් කිරීම හැටියට වී වැපිරීමෙන් පස්සේ තමයි තුන්වෙනි බිම්සකස් කිරීම කරලා තියෙන්නේ. ඇත්තරම දැන් මෙත ඔබට පේනවා මේ ස්ථානයේ වී ඇට වපුරලා තියෙනවා. මේ සමහර ඇට අපිට පේනවා මතු පිට තියෙනවා. ඒත් එක්කම සමහර බීජ මේ වෙද්දි මේ පසට යට වෙලා තියෙනවා. මේක තමයි මේ වගා ක්‍රමයේ තියෙන විශේෂත්වය. මේක අම්පාරේ ගොවි මහත්තුරු දීර්ඝ කාලයක් තිස්සේ තමගේ පළපුරුද්දෙන් කරන ක්‍රමයක් විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ මේ අපි කතා කරන අක්කරේ පොත් ප්‍රදේශයේ විශාල ගොවි මහත්තුරු පිරිසක් මේ රටාව කරනවා අපි පේන මේ මුළු සමස්ත යායම මේ වන විට මේ තත්ත්වයෙන් පස්ස සකස් කරලා තියෙනවා. පළමුවන හීයේදී අඟල් 6ක් 8ක් පමණ බිම කඩලා දානවා. කොකුණඟුල මගින් තමයි හාන්නේ. දෙවන හීයේදී පැලවී ඇති වල් පැලෑටි හා වෙනත් වී වර්ග පාලනය කරනවා. වී වපුරලා කොකුණගුලෙන් දෙපාරක් කානවා. මෙය කැකුලන් ක්‍රමයට වැපිරීම ලෙස හඳුන්වනවා. මෙලෙස වැපිරීමෙන් පස්සේ හොඳ වගාවක් දකින්න පුළුවන්. ඊළඟට මේකේ වාසිය තමයි ලුකුම වාසිය අපි දකිනවා ඉදිරි එන වර්ෂාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. වර්ෂාව කිසිත් අපතේ යන්නේ නැහැ. පළවෙනි වැස්සින්දම මේගොල්ලන් ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා මොකද අපිට දැන් මේ වපුරලා තියෙන මේ ඇට බීජ පැල වෙනකොට මේ බීජ පුංචි ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද එයාට ජලය හිඟයි. ඒනිසා මේ බීජවල මුල් උත්සාහ කරනවා ජලය සොයාගෙන යන්න. ඒ නිසා පසේ ගැඹුරට යන්න උත්සාහ කරනවා මේ මුල්. ඒ නිසා හොඳ මූල පද්ධතියක් වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් අපි මඩ කළා වපුරපු ශේෂ්ඨකට වඩා මෙලෙස වපුරපු ශේෂ්ඨයක මූල පද්ධති ස්ථාපනය වීම වඩා හොඳයි. ඒ නිසා ශක්තිමත් මූල පද්ධතියක් නියඟිට රුක්ගීමේ හැකියාව ඒ නිසාම ලැබෙනවා. ඒ නිසා මේ වගා ක්‍රමයෙන් අපි බලාපොරොත්තු වුණට වඩා අතිරේක වාසි රාශියක් ලැබෙනවා. දැන් සාමාන්‍යයෙන් වී වගාවේ වැඩිපුර ජලය අවශ්‍ය වන්නේ බණ්ඩිකාලි කියලා කියන්නේ ශාකේ වර්ධන කාලයේ අවසානයේ සිට මල් පිපීම දක්වා තියෙන කාලය. වර්ධන කාලයේ කිසියම් විදියකින් ජල හිඟතාවයක් આવුත් ශාකයට පුළුවන් ඒ සඳහා හැඩ ගැහෙන්න. එහෙමත් නැත්නම් නැවත ජලය ලැබුණාම යාට පුළුවන් යථාතත්ත්වයටපත් වෙන්න. ඒ වුණත් බණ්ඩිකාලිදී ජලය හිඟුණොත් ඒ සඳහා විකල්පයක් නැහැ. අනිවාර්යයෙන්ම අස්සන් අඩු වෙනවා. විශේෂයෙන්ම පුෂ්ප මූලාකෘති හටගන්න අවස්ථාව අපි කියනවා පැනිකල් ඉනිෂියේෂන් නැත්නම් මල් පොහොට්ටුවක් සලකුණු වෙන අවස්ථාවේ ජල හිඟයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම අස්වනෝඩු වෙනවා. පඳුරක වල තියෙන සරු රිකිලි සංඛ්‍යාව අඩු වෙනවා. නැත්නම් පඳුරේ රිකිලි තියෙනවා. හැබැයි හැම එකේම මල් හැදෙන්නේ නැහැ. කරල් හැදෙන්නේ නැහැ. ඒ වගේම කරල හැදෙන ඇට සංඛ්‍යාව අඩු වෙනවා. මෙන්න මේ කාරණා නිසා අස්වැන්න අඩු වෙනවා. ඊළඟට මල් පිපෙන අවස්ථාවේ අස්ව යම් කිසි විදිහකින් තෙතමනක් හිඟයක් ආවොත් ඒක අනිසි විපාකවල ලක් වෙන්නේ ගොඩක් කරල් බොල් වෙනවා. ඒ කියන්නේ පරාගණය වෙන්නේ නැතුව මල් හැදෙනවා. ඒවා බොල් වෙනවා. ඒ නිසා අස්වැන්න අඩු වෙනවා. මේ ක්‍රමයට වගා කරාම ජලාශයේ තියෙන ජලය අපිට ඉතුරු කර ගන්න පුළුවන් අන්නේ කියපු සංවේදී අවස්ථාවට ජලය සපයන්න. ඒක තමයි වීවගාවේ ඵලදායිතාව ඉහළ නැගවන තියෙන වඩාත් වැදගත් කරුණ. ඇත්තටම මේ වගා ක්‍රමයේ තියෙන විශේෂ වාසිය ඔබ දන්නවා වීවගාවට විශාල ජල ප්‍රමාණයක් භාවිත කරන්නේ බිම් සකස් කිරීම සඳහා. අපේ ගොවි මහත්තුරුන්ට පළවෙනි බිම් සකස් කිරීමටත් ජලය අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් මේ බිම් සකස් කිරීම සඳහා මේගොල්ලෝ ජලය පාවිච්චි නොකිරීම නිසා අපේ ජලාශවල ජලය ඉතිරි වෙනවා. ඒ ජලය අවශ්‍ය වෙනවා මේ වගාව ඉදිරියට නඩත්තු කිරීම සඳහා.
ඒක තමයි මෙම කැකුලන් ක්‍රමයේ තියෙන සුවිශේෂී වාසිය. එතකොට මෙතන මේ වැටලා තියෙන බීජ වලට ඉදිරියේ තෙතමනයක් ලැබුණාම මේක පැලවෙලා එනවා. ඔබට බලන්න පුළුවන් පැලවීමෙන් පවතින ශේෂ්ත්‍රයක මේ තෙතමනයත් එක්ක මේ දවස් කීපයක් තුල මේ පැලමතු වෙනවා. මේකේ තියෙන විශේෂ වාසිය වන්නේ ජලය අතිශයම ඉතුරු කර ගැනීමත් කන්නයට වගා කිරීමත්. දැන් මේ වන විට මහ කන්නය තවම නිසි පරිදි ආරම්භ වෙලා නැහැ. තවමත් වර්ෂාව ලැබිලා නැහැ. නමුත් මේ ගොවි මාතෘ සූදානම් එළඹෙන වර්ෂාවත් එක්කම වර්ෂාවේ ලැබෙන උපරිම ප්‍රයෝජන ගන්න ජලයෙන් ලැබෙන උපරිම ප්‍රයෝජන ගන්න මේ ක්‍රම නිසා හැකියාව ලැබෙනවා. පළමුවෙන් දෙපාරක් සීසානවා. ඉන්පසු වී වපුරලා සීසානවා. වී පැහෙන විට ගොයම වැටෙන්නේ නැහැ. ගස හොඳ දිරියකින් පවතිනවා. එම නිසා අපට වතුර ඉතුරු කරලා දෙන්න පුළුවන්. ඊට අමතරව යන වියදම අඩුයි. ලාභය වැඩි. මෙය මඩකුඹුරුවල කරනවා නම් වියදම වැඩි. කුලියට ගන්න අය අඩු කරගන්න පුළුවන්. මේක අපි දෙතුන් දෙනෙකුට උනත් කරන්න පුළුවන්. මේ මගින් ගොයම වැටෙන්නේ නැහැ. මඩකුඹුරුවල ගොයම වැටෙනවා. දැනට වතුර අවශ්‍ය නැහැ. පස්සේ තමයි වතුර අවශ්‍ය වන්නේ. මේ ක්‍රමේ වාසි වගේම අවාසිත් තියෙනවා. එක අවාසියක් තමයි අපිට පේන මේ සමහර බීජ පසු මතු පිට පේන්න තියෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට කුරුල්ලන්ගේ හානිය, පරවියන්ගේ හානිය, ගිරවුන්ගේ හානියට මේ බීජ ලක් වෙනවා. ඒ නිසා යම් බීජ ප්‍රමාණයක් විනාශ වෙනවා. තවත් යම් බීජ ප්‍රමාණයක් පසට ඕනවට වඩා යට වෙනවා. ඒ නිසා ඒවා පැල නොවී විනාශ වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා මේ ගොවි මහතුරු පාවිච්චි කරන ක්‍රමය තමයි මේ සඳහා සාමාන්‍ය වැපිරීමේදී පාවිච්චි කරන්නේ අක්කරයට බුසල් දෙකක් උනත් මේගොල්ලන් පාවිච්චි කරන අක්කරයට බුසල් හතරක්. ඒ නිසා මේ වෙන හානිය වළක්ව ගන්න පුළුවන්. මේ ක්‍රමයේ තියෙන ඊළඟ අවාසිය තමයි අපි සාමාන්‍ය ක්‍රමයට ජලය සමග විමසකස් කිරීම කරොත් හොඳ වල් පාලනයක් කරගන්න පුළුවන්. මොකද වී වපුරලා පැලවෙනවත් එක්ක ජලය බඳ තැබීමෙන් අපිට පුළුවන් වල් ඇට පැලවෙන එක වළක්වන්න. එතම මේක අර කන්න රස්වීම තියලා මේ අර කාලයට වපුරන එන කිව්වම අපි ඒ කාලයට ඒ වෙලාවටම අර වතුරු ඇවිල්ලා ඒක එතකොට වහලා එමෙ වැඩ කරලා වැඩ කටයුතු කරලා එනකොට මාසයක් යනවා. ඒක මාසයකට කලින් ඒක වපුරන නිසා අත්‍තරම මේ හොඳ මිලට රජයේ මිලට පොලා ඒ හමු මෙ දෙන්න පුළුවන්. මෙන්න මේ කැකුලන් ක්‍රමය අම්පාර ප්‍රදේශයේ විශාල පෙරලියක් ඇති කරන වගා ක්‍රමයක්. මම හිතන්නේ අපි අනිත් ප්‍රදේශවලත් විශේෂයෙන්ම මහාවාරි සහ සුළුවාරි නැතුව දැන් අපි දන්නවා අහස්තියෙන් වගා කරන ගොවි මහතුරුන්ට මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. ඒතර මේක අපි අර කතා කරපු වල් පාලනය නිසා වල් පාලනය කරගෙන ඉන්න අපහසු නිසා තියෙන ගැටලු වළක්ව ගන්න පුළුවන්. බිම්සකස් කිරීම ඉසි පරිදි කිරීම. පළවෙනි බිම්සකස් කිරීම දෙවෙනි බිම්සකස් කිරීම අතර ප්‍රමාණවත් කාලයක් තබා ගැනීම. ඒ වගේම මේ ගොවි මහතුරු දැනට පාවිච්චි කරන මේ අපට පේන මෙන්න මේ උපකරණයක තමයි කුකුණගුල. මේ කුකුණගුල තමයි මේගොල්ලන් මේ සීසම් තුන්ටම පාවිච්චි කරන්නේ. හැබැයි පළවෙනි සීසම් සඳහා ටෙටිනගුල භාවිත කරොත් වල් මර්ධනයේ තවදුරටත් සාර්ථක කර ගැනීමට හැකියාව තියෙනවා. ඒකට ඒ නිසා මේ වගා ක්‍රමයේ බොහෝ වෙලාවට අපි දකින ස්වරූපයට වඩා මේ අම්පාර ප්‍රදේශයේ අපි අහන දකින ස්වරූපයට වඩා අම්පාර ප්‍රදේශයේ ගොවි මහතුරු තමගේ පළපුරුද්දෙන් දිගු කාලයක් තිස්සේ මේ කරලා ලබාගත් අත්දැකීම් එක්ක මම හිතන්නේ හොඳ වගා ක්‍රමයකට අවතීන වෙලා තියෙනවා. දිස්ත්‍රික්කයේ මහකන්නේදී වෙරළබඩ කලාපයේදී මේ කැකුළු බගා කිරීම ක්‍රමයේ ඉතාම ප්‍රචලිතයි. ඒ කියන්නේ මේ ගොරට හාලා මේ වී වපුරීම තුළින් වගා කිරීමේ ක්‍රමය. අත්‍යවශ්‍යයෙන් මේ ක්‍රමය මේ ලංකාව තුළ ගත්තුත් අම්පාරට සුවිශේෂයි. විශේෂ වාසි කීපයක් මේකේ තියෙනවා. ඒක තමයි ජලය ලැබෙන්නට පෙර මෙම ක්‍රමය කරලා අවසන් වුණාට පස්සේ ජලය ලැබුණාට පස්සේ මේ වී ශාකය මේ වර්ධනය වෙනවා. මේකේ විශේෂයෙන් අපි කියන්න තියන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ජලය ලැබෙන්නේ සෙනනායක සමුද්‍රයේ එක්ක තමයි.
නමුත් ඒ සිනාල සමුද්‍රයේ ජලය නිකුත් කිරීමට පෙරම මේ ක්‍රමයට වපුරලා අවසන් කරලා ජලය ලැබෙනකම් බලන් ඉන්නවා වර්ෂා පෝෂිත ස්ථාන වලට මේක විශේෂ අවස්ථාවක් වෙනවා මේ සාමාන්‍යයෙන් වී වගා කිරීමේදී අක්කර අඩි 5කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත වෙනවා අම්පාර දිශයේ ගත්තොත් අක්කර අඩි 4මාරක් පමණ වී වගාවට අවශ්‍ය වෙනවා මේ කැකුලම් ක්‍රමයට වගා කිරීම තුනේ අක්කර අඩියක් පමණ ජලය ඉතුරු කිරීමට හැකියාවක් ලැබෙනවා ඒ නිසා අපිට මේ සේනායක සමුද්‍රයේ තියෙන ජල ප්‍රමාණය අක්කර අඩියක් විතර ඉතුරු කිරීමේ හැකියාව තුලින් අපිට ජලය සංරක්ෂණය කිරීමට හැකියාවක් ලැබෙනවා දැන් කොහොම තව දුරටත් මේ ක්‍රමෙ දියුණු කරන්නේ මේ ක්‍රමෙ දියුණු කිරීම සඳහා වඩා වැඩගත් වෙනවා බිම් සකස් කිරීම විධිමත් කිරීම ඒ නිසා අර මේ ප්‍රදේශවල ගොවි මහතුරු සාමාන්‍යයෙන් කරන ක්‍රමෙන් ඔබට ගිහිල්ලා පළවෙනි සීසෑම කුකුණගුලෙන් සීසනා වෙනුවට විධිමත් පරතරයක් ඇතිව ටැටිනගුලෙන් සීසලා තනකොළේ යට කරලා පුලුවන්තරම් බල විනාශ කර ගන්න එක වැදගත් ඒ සඳහා පළවෙනි බිම් සකස් කිරීම සිට වැපීම දක්වා මාසික තරම් කාලයක් තියෙනවා නම් ඔය අතර වාරේ යම් වල්ලැට ප්‍රමාණයකට පැලවෙන අවස්ථාවක් තියෙනවා ඊළඟ සීසෑම දිව විනාශ වෙනවා ඒ නිසා වල මර්ධනය විධිමත් කරගන්න එක හරි වැදගත් ඊළඟ කාරණේ තමයි මේ පසට අපිට පුළුවන් කාබන් ද්‍රව්‍ය එකතු කරන්න විශේෂයෙන්ම ගොම පොහොර නැත්නම් කුකුල් පොහොර වඩා වැදගත් 10 අඟුරු අක්කරයට කිලෝග්‍රෑම් 250ක් තමයි අපි නිර්දේශය තියෙන්නේ 10 අඟුරු එකතු කරොත් මේ පසේ තියෙන ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි වෙනවා මූල මණ්ඩලයට විහිදීමේ ශක්තිය වැඩි වෙනවා ශාකයට අවශ්‍ය කරන සිලිකන් එකෙන් ලැබෙනවා පොහොර රඳවා ගැනීමේ හැකියාව වැඩි වෙනවා මෙන්න මේ කියන වාසි නිසා මේ පසට 10 අඟුරු එකතු කරොත් අපිට තවදුරටත් මේ වගා ක්‍රමේ සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා වර්ධී වගා පිළිබඳව ඔබට මොනියම්ම තොරතුරක් විමසීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් විමසන්න නියෝජ්‍ය කුෂිකර්ම අධ්‍යක්ෂක නියෝජ්‍ය කුෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයේ අම්පාර කියන ලිපිනෙත් ලිවීමෙන් ඒ වගේම 063 22 226 66 කියන දුරකථන අංකයට හැමතිමන් ලබා දීමුත් ඔබට අවශ්‍ය ඕනෑම තොරතුර ලබා ගන්න පුළුවන් ඒ වගේම තමයි ඔබ ළඟ පිහිටි කුෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට බදා දවසේ ගියොත් ඔබට පුළුවන් කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුෂිකර්ම උපදේශක මහත්මියකෝ මහත්මියක් හමුවිනුත් ඔබගේ ඕනෑම කුෂිකර්ම ගැටලුවකට විසඳුම් ලබා ගන්න පුළුවන්. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම කෘෂි තාක්ෂණික දැනුම රැගෙන ලැබුණ සතියේ ඔබේ ආලින්දිත පැමිණීමේ බලාපොරොත්තු පෙරදරි කරන අපි ඔබින් සමුගෙන යනවා. එහෙනම් ඔබට සුබ දවසක් තියෙනවා.